सबे प्रातिहार्य अचान चाहिमि सतु शक्ति विशेषयन गेन गम्मुन सह बापोंग अवट वेसेन वेनत दायक जनयिन अतर बोहो कथा पवती स्थान किहिपयक एकवरम तम शरीरे दृश्यमान वीमट उन्वहांसेट सलस्विय हकी बव ओन पवसन अतर एथेमेक पवसा सिटिन्ने උන්වහන්සේ වැනි දිනමක් එකවර වැඩ සිටින බවක් දැක ඇති බවයි රෝග සුවපත් කිරීම සඳහා උන්වහන්සේ තුල පවතින මහත් බලය ගැනත් සුවපත් කළ රෝගීන් ගැනත් එසේම අනුන්ගේ සිත් දැනගැනීමේ බලය දිවස් බලය හා විනිවිද දක්නා සමාධි බලය ගැන ඔහු කතාබස් කරති එවැනි ශක්ති විශේෂ ගැනත් ඒවා ගැන පුහුදුන් අයගේ සැලකිල්ල හා ගෞරව සම්ප්‍රයුක්ත බය ගැනත් අචාන්චා හිමියෝ සිනහ පහල කරති. පවතින්නේ එකම සැබෑ ප්‍රාතිහාර්යයි. උන්වහන්සේ පවසා සිටිති. ධර්මයේ සිත නිදහස් කර දුක් කෙලවර කිරීමට සමත් දේශනාවේ ප්‍රාතිහාර්යත්‍ය. අනික් කුමන ප්‍රාතිහාර්යක් වුවද කඩදාසි කුට්ටමෙන් පෙන්වන විජ්ජාවක් වැනිය යන්නේය. එය සැබෑ ක්‍රීඩාව වෙතින් එනම් මිනිස් දිවියට ඉපදීම හා මරණයට එමෙන්ම විමුක්තියට ඇති අපේ සම්බන්ධතාවය කෙරෙහි අවධානය වෙනතකට යොමු කරවයි. බාපොන්හි අප උගන්වනු ලබන්නේ සැබෑ ප්‍රාතිහාර්යයි යනුවෙන්ද පවසා සිටිනසේක. එක් අවස්ථාවකදී උන්වහන්සේ විසින් භික්ෂුන් වහන්සේලාට මෙසේ වදාරන ලදී. යමෙකු සමාධි බව ලබා ඇතනම් ඒ මගින් ආධ්‍යාත්මික බලවේග ඇතිකර ගැනීම, සුද්ධ ජලය මැවීම, සෙත් ශාන්ති, යන්ත්‍ර, මන්ත්‍ර, ගුරුකම් කිරීම පුළුවන් වීම කිව යුත්තක් නොවේ. එවැනි දේ කිරීමට ඔබට හැකි වෙයි. ඒ පුහුණුව වෙරි මත හදා ගැනීමක් බඳු මදයෙන් මත්වීමක් වෙයි. නමුත් බුදුන් වහන්සේ පවා වැඩම කළ මාර්ගය පවතිනුයේද මේ තුලමය. මෙහිදී සමාධිය උපයෝගී කරගනු ලබන්නේ විදර්ශනාව වැඩිමත් මෙනෙහි කිරීමත් සඳහා අඩිතාලම වශයෙන්ය. එය ප්‍රබලව පැවතීම අවශ්‍ය නොවේ. පහළවන ධර්මතාවය ගැන හුදෙක් විමසිලිමත් වන්න. හේතුඵල ධාමය නිරීක්ෂණය කරන්න. ඒ ගැන මෙනෙහි කිරීම දිගටම කරන්න. මෙලෙස ඒකාග්‍රතා කළ මනසේ අප විසින් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ හා වේදනා ගැන මෙනෙහි කිරීමට යොදාගනු ලැබේ. විමුක්ති භාවයේ සියලු ධර්මය සොයාගත හැක්කේ මේ අපේ ඉන්ද්‍රියයන් තුලින්මය.